LPL තරඟාවලිය අවසාන තරඟයට සුදුසුසන් තෝරන තීරණාත්මක තරඟ දෙකෙන් පළවෙනි තරඟයට සෙල්ලම් කරන්නේ ගාල්ල කණ්ඩායමත් කොළඹ කණ්ඩායමත්. මේ කණ්ඩායම් දෙකෙන් මූලික වටේ ඉහළම දක්ෂතාවය පෙන්නපු කණ්ඩායම තමයි කොළඹ කණ්ඩායම. ගාල්ල කණ්ඩායම කියන්නේ අවසන් කණ්ඩායම් හතර අතරට ආපු අවම දක්ෂතාවය පෙන්නපු කණ්ඩායම. ගාල්ල කණ්ඩායමේ නායක බානුක රාජපක්ෂ කියන්නේ කණ්ඩායම් දෙකෙන් වැඩි පීඩනය තියෙන කොළඹ කණ්ඩායමට කියලා. කොළඹ කණ්ඩායම තමයි තරඟාවලිය හොඳටම කළ කණ්ඩායම. ඉතින් කවුරුත් එයාලගෙන බලාගෙන ඉන්නේ. එහෙම වුණාම එයාලට පීඩනය වැඩි. අපි ගොඩක් තරඟවල අපේ පොඩි පොඩි වැරදි නිසා පරාදුනේ. මේ තරඟයට වෝල්ටන් වගේම තුෂාර සෙල්ලම් කරනවාද කියන දේ තීරණය වෙන්නේ අවසාන පුහුණු වීමෙන් එක්ක යෝග්‍යතාව බලලා. තරඟාවලිය මෙතරම් දුරට කණ්ඩායම අරගෙන ආපු ගෞරවය ධනුෂ්ක ගුණතිලකට හිමි වෙන්න ඕනේ කියලා තමයි බානුක කියන්නේ. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් තරඟාවලියේ ලකුණු අතර හිටපු නැති එක තීරණාත්මක තරඟයේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් කියලා බානුක කියන්නේ. ඇන්ජේජ කියන්නේ ගොඩක් දක්ෂයි. ඒ වගේ කෙනෙක් ලකුණු අතර හිටපු නැති නිසා මේ වගේ තීරණාත්මක තරඟයක වැඩ පෙන්වන්න තියෙන අවස්ථාව වැඩි. හර්ෂල් ගිබ්ස්ගේ නික්ම යාමත් එක්ක කොළඹ කණ්ඩායමේ පුහුණුකාර ධූරයේ වගකීම පැවරුණු රංගන හේරත් කියලා තිබුණේ ධනුෂ්ක ගුණතිලක පාලනය කරන එක ගැන මේ තරඟේ ගොඩක් හිතන්න ඕන කියලා. ඇත්තරම ධනුෂ්ක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම එක දිගට දක්ෂතා අතර ඉන්න පුළුවන් කියන්නේ හොඳ හැකියාවක්. අපිට ඔහු තර්ජනයක් වෙන්න පුළුවන් නිසා ඔහු ගැන විශේෂයෙන් හිතලා සැලසුම් හදලා තියෙන්නේ. අපි තරඟාවලිය හොඳට කළ කණ්ඩායමක්. පිටියමද තීරණ ගත්ත විදිය ගැන මම ගොඩක් සතුටුයි. ඉතින් මේ කඩේම් තරඟයේ පීඩනයක් තිබුණත් හොඳ දේවල් කළොත් අපිට අවසාන තරඟයට යන්නේ අමාරු වෙන එකක් නැහැ. කොළඹ කණ්ඩායමේ අවසන් තරඟයට අරගෙන ආපු නායක ඇන්ජලෝ මැතිව්ස් කියලා තිබුණේ තරඟාවලිය හොඳම දක්ෂතාව පෙන්නපු කණ්ඩායම් දෙකට මීට වඩා අවස්ථාවක් ලැබුණා නම් හොඳයි කියලා. ගාල්ල කණ්ඩායම කියන්නේ කොහොමවත්ම අවතක්සේරු කරන්න පුළුවන් කණ්ඩායමක් නෙවෙයි. ඒ කණ්ඩායම බලද්දී හරිම සම්බර කණ්ඩායමක්. අපේ කණ්ඩායමත් තරඟාවලිය මේ වෙනකම් හොඳට කරලා තියෙනවා. ඒ දක්ෂතා එක දිගට තියාගන්න එක තමයි වෙන්න ඕනේ. කොහොමත්ම ලොකු වෙනස්කම් කරන්න කැමති නායකෙක් නෙවෙයි. රසල් උදාන දෙන්න කණ්ඩායමට ඒ ලෝරිගේ තත්ත්වය නම් මේ තරම් හොඳ නැහැ. මගේ ආබාධය ඒ තරම් ලොකු එකක් නෙවෙයි. අපේ කණ්ඩායමේ ලෝරිගේ ඉඳන් පන්දු යවන්නන් වෙනකම්ම ලැබුණ අවස්ථාවලින් පිටින් හොඳට වැඩපෙන්නුවා. අවසනාවට මට ලොකු දෙයක් කරන්න බැරි වුණා. එහෙම තමයි ඉතින් ක්‍රිකට් වල හැටි. අපිට ඕන දෙයක්ම වෙන්නේ නැහැ. මම හිතන්නේ IPL වල වගේ මූලික වටේ හොඳම දක්ෂතාව පෙන්නපු කණ්ඩායම් වලට අවසන් හතරේදී අවස්ථා දෙකක් ලැබෙනවා නම් හොඳයි. මොකද අපි තරඟාවලිය හොඳටම කළත් අවසාන කණ්ඩායම් හතර අතරේ තරඟයෙන් අපෙන් අතපසු වීමක් වුණොත් කණ්ඩායමට එළියට යන්න වෙනවා. ඒ තත්ත්වය ටිකක් අවසනාවන්තයි. ওই විදිහට තමයි තරඟයට කලින් අදහස් දක්වලා තිබුණේ. ඔයාලා හිතන්නේ මේ කණ්ඩායම් දෙකෙන් කවුරු අවසන් තරඟයට යයි කියලාද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපි සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් ලෝකයේ නැවුම් දෙසපරි තවත් අලුත් වීඩියෝකින් ඔබ හා හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබ සැමට සුබ දවසක්.